යිපන් ඔබරු පවාහිනී දිවාප්‍රතිප්‍රකාශත් සමක මමත් දිස්නා යමනාකුමාරේ මුලුම්ම ප්‍රවෘතිී ශිෂපාට ආර්ථිකේ සෑම ශේත්‍රයකම සමබරවර්ධනයක් ඇතිකිරීම සිය අරමුණ බව ජනප්‍රති පවසයි. කොරෝනාාම්ලදේ භූමධානී කිරීමට ඇති හැකියාව ගැන අගමැති සහ සෞඛ්‍ය ප්‍රහනින් අතරන සාකච්ඡවා. බහනුවර නගරසීමාවේ වස ඇති පාසැල් හතරිස් පහෙන් හතරිස් දෙක්. සඳදහා සිට බියෘත කෙරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම හොඳ මගේ සම්මානයෙන් පිදුුම් ලබයි. ෆයිස එන්නත අමරිකාවේ භාවිතේට අවසරදීමට එරට ආහාර හා අෞ්චධ පාල්ලාධිකාරී අනුමැතිය මොලින් දේශපත්. හනවිය වරසින් මේ අන පුදකලින්ගේ බ්‍ර දේහ මුහොමදන කළ හැකිතයි ස්වා ැලීම සඳහ අග්‍රමාතය මහින්ද රාජපක්ෂ හතා සහ සෞඛ්‍ය ප්‍රධහනින් අතර විශිෂ සකචාව කියය පැවැතුනා.ඒ පාර්ලිමන්තුවේ අග්‍රමමාතේකාරර්වැෑලේද. වි හනිය වරසින් මෙයන පුදගලින්ගේ දේහ භොමදාන කිරීම සඳ. සෞක්‍ය විශෂන්යෙන්ගේ උපදෙසනුව භහකත ජළමටමඉතා ගැம்பුරු ල භූමයක් තෝර ගන්න ලෙස. අග්‍රහමාතිවරයා උපදිස්තුන්නා. මේ වරසින් මෙயானන පුදගෙකුගේ දේහේ තුළ වරසිය දිනතිස් හයත් පමණ පවතින බවට සෞක වලදහරි නග්‍රාතවයා දැනුවත් කලා. ෝකට ලපාන කරුණු අරබයා ජාතින් හා ආගම් වශීන් ීන් තිරණැනීමට නොහැකි බව පෙන්වාදදු ග්‍රමමාතතිවරයා සදධහන් කළේ සෝක්‍ය මාර්ගෝප දේශ පිළිපදීමට සියලු ජනකොටස්ස වලට සහයකයා අ වශ්‍ය බවයි. ඒට සහයලාධන ලෙස අග්‍රාමාතතිවරයා මෝට පැමිනිසිට ස්ල මන්්‍රවරන්ගෙන් ඉල්ලාසිටියයා. අලි සබ්‍රී පවිත්‍රාව වන්යා රච්චි රෝහිත අභේගුණවර්ධන වසුදේව නානක්කාරන අමාත්‍යවරු ැතුලු කැබිනටා රාජ්‍ය මාතතිවරද පාලිමින්න්තුමන්ත්‍රීවරු හ සෝක්‍ය මත්‍යශය නිල ධර ැතු පිරිසන්දම අවස්ථාවට එක්ව සිටිය. කොවි ධනවී රෝගයේ මලදී පූර්ණ ස්වේ ලබූ පිරිස විසිදදහස් දෙසී හැට එක දක්වා ඉහෙල්ල කොස්ස ඇයි වසන්ගත රෝග විද්‍යාශය පවසනවා. ස්වේ ලැබූ තවත් හාරසය හැට එක් දෙනෙක් ඒ රෝහල්වලින් පිටවගයාා. ොන්නනුව ොට ප්‍රතිකාර අධ්‍යථානවල සිටි තවත් පනස් පස්දිනකු සුවේ ලබාපිට ගිය ඔුන් කොලබ නුවර සහගම් පහයන දිස්ත්‍රිකවල පතිංචිකරුවන්. කොවිද හනේ රෝගේ වැලදී පූර්න සුවේ ලබූිේ ප්‍රතිශතය හැත්තෑ ිකයිදශම හතයික දක්වා හිල ගොස්තෙනවා. විසි දෙ දහස් දෙසේ හැටෙක් දෙනකු ඊට අයත්. සියයට විසාහය දශමමාටයි බින්දුවකටදාල පිරිසක් තවදුරටත් ප්‍රතිකාරලබමින් සිටනවා. ලිටිය සහ පෑලියකො ොවිත්්පකර ශ්‍රිත රෝගීගේ සංකාව විසිහය දහස් නවසියාසූ එකක් බවට පත්ව තිබෙනවා දෙවලපිිය කර්න්ත වාස්ත්‍රත රගගේ තුන් හස් පනස්නවද දෙකු හඳනා ගන්න ලබවා. අනෙකරෝගෙන් සිතුන් හස් නසේ විසිේදෙන ර්තාාවූ යේ පැලියකොඩ මස වල සකීන ශ්‍රතවයි. රගගේ වැලඳන මෙම පිරිසෙන් හ හ අස සිය පනස්තුූන් දෙකු සුවේල සසි නවා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටන්නේ අට හස්සිකසිේ විසි අට දෙනකු පමයි. මරටින් කොවි න රගගේ ලඳනු තවත් පන්සති අද දෙෙකු ඒහඳනාගන්න ලබවා. න්හර. හතලි සට දෙක පෑලිගොඩ කොවි් පපකරශිතය වර්තාාවූ රෝගගේ සමීපතමෙන් විසි එක්දෙනෙු බඳනාකර කොවිත් පපකරාශ්‍රත වර්තාාවූ රෝගෙන් වනතර තවත් හැට නව දෙෙකු වර්තාාවයඇ ඒේ විදශයන් හහිසිට පැමිණිපුදගලේ නතරින්. සෞඛ්‍ය ආරක්ෂිත ඇඳම් කට්ටල භාවිත කිරීමට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ඒ අවධාන සහිත ජනකොට්ටාසෝ. ආශ්‍රය කරන එෙමත් නැත්තං ඒ හය සමඟ අන්තර් සම්බන්ධතා පවත්වනායට සහ දන්නා රෝගීන් පිළිබඳව කටයුතු කරන සෞඛ්‍යසයවකන්ට මෙහිදී ඇතවශයෙන්ම ඉතාමත්ම වැදගත් පනිමුලයක් අපි ජනතාවට දිය යුතුයි මෙම ආරක්ෂක ඇඳුම් කට්ටල නිසි පරිදි භාවිතා කිරීම හැර අපිට ෂග කට්ටල තිබෙනරි්‍රමා නේතුව නිසා හෝ එෙමත් නැත්තංඒ ඇදිය යුතුයි කියලා හිතෙන නිසා හෝ මෙම ඇඳුම් ඇඳලා ඒ නිසි පරිදි අඳ නැතුව ඒක පාවි චිරීමෙනුත් ඒ වගේම නිසි පරිදි බැහැර නොකළොත් මේ ආරක්ෂ ඇඳුම් කට්ටල සඳහා වියදන් කරන සම්පූර්ණ මුදල් සහ මෙම ආරක්ෂක ඇඳුම් කට්ටලයක් ඇඳ ගැනීමට සාමාන්‍ය ප්‍රමාණයකට හු පුහුණුවක් තියෙන්ට ඕන ඒවගේම මේක ඇඳගෙන ඉන්නකොට ලොකු අපහසුවක් තියෙනවා මේක හරහා කැපකිරීමක් කරනවා මේ කැපකරපු සියල්ල අපත යනවා මේ කියන ආරක්ෂික උපකරණ බැහර කිරීමේද නිසි පරිදි නොකළොත් ඒ නිසා පළමුයම්ම ඒ සඳහා අත්‍යවශ්‍ය අවස්ථාව හැර මෙවැනි ආරක්ෂක උපකරණ භාවිතා කිරීමෙන් වලකින්නගේ ලපේඉල්ලා සිටින මුකද එක හරහා ලැබෙන ආරක්ෂාවට වඩා වෙනත් සංකූලතා ඇතිවීම ඉඩකඩ වැඩි. මෙට ඒ පCRරක්ෂණ දාාහතර හ සාරය දහසයක් සිදු කරුුණා. ක්සිදුක ඇති සමස්ට ප ය පීක්ෂණ සංකයාව නවලක්ෂ හත්තඇතුන් දහස අට සියහතරා ප වල් තස්තුන් දහසක අනු යි දහසකටදක පිරිසත් මේ ව විටසවා නිරෝධයනය පසුවනවා ඉදහතර දහකටසන්න පරිසක් ගම් පහ දිස්ත්‍රකේ පදිචකරුවන්. විශේෂම පියයගෙන නිල්ලාලසිත්වා ඔබ නිෝධයනෙත් ලක්කර තිබෙන්නේ ඔබ සමී පාශාධතයෙන් එමනතං අදාළ රෝගයාගේ ආසා ආසාධිතීන් ලගම ආසාධතීන් බවට පත්වීම නිසා එනිසා ඔබට මේ රෝගය වැලඳීමට අවධනක් තියන පුුවන්. එනිසා ලක්වාග. ම මේ උත්සාහරතිබෙන්නේ යම් යම් සිදුවීම් කහිපයක් කවාර්තාාවී තිබෙන. ගෘහස්ත නිරෝධයනයට ලක්කර සිටිනා අය තම නිවෙස්වලින් පිටවයන බවට, සෞඛ්‍ය බලධාරීන්ගේ පරක්ෂාවන් සිදුවන අවස්ථාවල ද පමක් නිමස රැදිසිටන බවට. නිෝානය සිදුකර ව ලට පිටස් පුදගලෝ පැම න පිටස් පුද්ගලයා දු කරන න්න රදක් එ ර ුම පැබන රෝදාාන ක්‍ර ාවල නු ත ට තු කරන්න යම් කාරෙ නට පටහැනුව කටයතුරන නම් නීතිය ක්‍රියාත්ම කිරීමට ද්වෙනවා වර්ථාවී තිබෙනවා ලංකාව විවිධ ප්‍රදේශවල විවිධාකාරයේ උසව සැන කෙලි ඒවාගේ සංගීත සන්දර්ශන වි ආකාරයේ විවෘත සාප්පු ආදිය පවත්වන බව මෙම ලගේන උත්සව සමයත් සමඟ. අපි උත්සෝ සමරන් ඕන ඒවගේ අපි සතුටෙන් ඕන නමුත් එය අපේ පවුලට සීමකලොත් එමන ඇතන් අපේ ලඟම පවුලේ සාමාජිකින්න සීමකලොත් රෝගේ වැලඳීමින් තොරව ඒසිල්ල සතුටින් සිදුල හැකි වෙනවා. මේ මෙ අතර කොවිද දහනය පුද්ගලමරණ දෙ එකක් මැටේ නියයේ වාර්තාාවනා. කොළඹ දෙක ප්‍රදේශයේ හැටහය හැවිරිදි කාතාවක් මරණයට පත්ව ඇතේ, කොවි් දහනවේ සාහරදය ඇතිවූ ආසාධනයක් හේතුවෙන්. ඇො හන ගේ ල හඳනා ගනීමෙන් පස කොළ ජාති රෝහල, හොම ගම මූි ර හල්ට රුරයවාය තියතර එහිදීම ගොස්ති වවා ක්කුඩ රෝග තත්වේ උත්සන්නවීම හොවි ෝ ත්ව ේතුව පනහර හැවිරිදි. වැිකම් ප්‍රදේශය කාන්තාවක් ඒ මරණනයට පත් ව ඇම ට පැම ටයි. කාතාව නෝධ ධ්‍ය ානක හෝමගම මුලිකර හලවෙ ුම්කර අතර එහි ඩි ත් කාරයකගේ ප්‍රතිකාලබම ටිය ද ීම ගොස් බනවා. සතාවක පන න සකසුම් කලාපේ න්ත ආ ්‍රිත ර්ථාවන කොවි හනවේරෝගෙන් ං්‍යාව ස න දක්වා හි ගොස්තිබනවා ඒ ත ෝගගේ සිවදන හඳරග ලබවා ොවි හන ෝ වැල නගැ හිර කොළඹ ලිර හ ප්‍රතිකාරලබමින් සිට ර් පන න්තාවක ිය රපතක් සිදවතිබෙනවා. ැගනහිරොම්ඹබ මොි රෝහල මේ වෙනට කොවිඩ් ආසාධිත අම්මලා එකසි හැත්ත දෙකක් බල තියනවා. තොම කාර්මණලේ තියක විතරසාභාගතය මේ අම්මත් බබල දෙන්නත් ඉතාම් හොඳ සෞ්‍යතත්ය විරෝගීව දැනට ප හස්පිටලේ නවවා අත වග රක්ෂතරවේ නොස හරසි හලස්ක් ෙක අදුද හය නවසන් වූ පැවි හතරතුළ අත ගො ගෙන තිනවා ඒ සම්බන්ධෙන් ත අතන ගොඩගේ නඇති සමස්ත පිරිසෙක් දහස්සය පන සයදනෙක්. ෆයිස එන්නත අමෙරිකාවී භාවිතිය සඳහා අවසරදීමට එරට ආහාර හා අෞෂධපාලන අධිකාරයේ අනුමැතිය හිමිවති වෙනවා. මේ අනුව එමඉන්නතා අමරිකාවේදී ලබාදීමට ඉදිරයේදී අවසර හිමිවනු ඇතිේ. අනුමති ලබාද ඇතේ විසතුන් දෙෙනෙකුගින් සමන්විත සාමාජක මඩු ක් විසින්. විතාාන්න කැනඩාව භාරේණය සහ සෞධ්‍ය අරබියන රටවල්, ෆයිස එන්නත ලබාදීමට පීමව විට අවසරදී තිබෙනවා. இஸ்ரேலேது ரட்டட்டா வசரහිமிීමට பெரு என்னத் தொோங்க ஆனா இனேக்கலாம். அமெரிக்காவே பஹோரோகல் என்னத் ලபாාගனීමட்டு මෙவனவிட்டத் சூதானமின் செட்டனவா. ஆஸ்திரேலியாவு ஏறட்டாத்த்ததாபளமித்திபூ கொவி தானவய என்னது தாவக்காலிக்கவு ஆத்ஹட்டுவா තිபினவா. என்னத்தை லபாகனීමன் பசூ இம பொகளின் வருதி ஆக்காரன் எச்சாய்வி வது ச ஆசாதிதின் බවට பென்වීම இட்டு හේතුவாாய். අත ආර්ජටනාව ෘසියාවේ නි්ාතිත පට්නික් ව න්නත ඉදිරෙදී ලබාගන්නා බව ප්‍රකාශ කරති වෙනවා. අදන විට ගලිය කොரோ ආසාධතන් සං්‍යාව හත් කෝටි හත් ලක්ෂයදක්වා ඉහළ ගුස්සති අතර, ගෝලිය බරණ සං්‍යාව පහලුස ලක්ෂ අසූ අට දහසකට අධිකයි. වදසයා සධනේවුවන්ගෙන් හාර කෝටි අනු එක් ලක්‍ෂේකට අන්දිික පෙරිසක් සුේලපා සිටනවා. ආර්ථිකගේ සෑම ශේෂ්‍රයකම සමපරවර්තනයක් ඇතිකිරීම සිය අරමුණ බව ජනාධිපති කෝටාමහි රජපක්ෂමතුමා පවසනවා. ඊට ඉහල් වන කග්‍රියාමාර්ග ඉදිරිපත් කනලි සත් ඒ සදදාායිති බාදක හඳුනා කන්නාලෙ සත් ජනාධහිපතතුමා පෞද් කලිකාශයට දනම්දුඩා. එතුමා මේ බව ප්‍රකාශ් කලේ පෞද්ගලික විවසායකයන් සමග ඒ සවස ජනාධිපතිකාර්වෑල පැවති සකචාවකද. සෑම බහන්්යක්ම අනයිනෙ කොටා ලවිකිරීම පහසු බව ප්‍රකාශ කල ජනාධපතුමා එස කළහොත් ශක්තිමත් ආර්ථකයක් ගොඩනගීම නොහැවන බවද කයාසරයා. ආර්ථික වර්ධනයට පෞදතිල්කාශයේ දයිකත්ව හා නව ප්‍රේශ ඉතා වැදගත්. සங்கතිය හමුයි அடாலபූ ஆර්ථக்கு යலி සකිය කොடு, දි කාලீන්න ஆර්ථික සංවර්ධනයක් අත්පත් කරගනීම අරමුණින්, ජනාධ්‍යපතුමා පෞத்திලක விවசாකන් கண்டයம் වශின் முணகසීමට පියවගන තිෙනවා. මේ කண்டෑම හිත් දෙවැනි වසාකන් පිරිසයි. සංචාර්ක ගොඩනගකිරි හා මහාමාර්ග ඉඩකිරීම සන්නවේදධන තාක්ෂණය ශාකහා පසු නිෂ්පාදන කිරිකර්මාන්තය ලුණු නිෂ්පාධනය ක්‍රෂයහා සුළු අපනැන බොෝග අංශය ආදී ශේත්‍ර ගනාවක ප්‍රමු ක පෙළේ ආයතන ප්‍රධනින් රැසක් සකචාවට එක්වසිටිය. ශක්තිමත් ආර්ථක ගොඩනගීමට ජනාධිපතුමා අඩු ගමන කන තිරසාර විදිමත් ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රසාතිය පළ කළ විවසාකින් මෙවර අයිවැන් ආර්ථික සමුෘතිය සඳහා සපයා ඇති සහන පිළිබඳව ප්‍රශංසාභ පල කලා. ඕයාසට පහුණු ශ්‍රමහින්ගේ ආර්ථික අකාර්වශ්‍යමතාව ගොනගලි ජොබ්වහින්ගේ ශ්‍රමික උදාදසීනතාව හා නව වැදපොල ස්වාගනීමේ අපහසුව වැනි කරුණු කෙරෙහි ැඩි අවධානයක් යොමුුල් ුතු බයි. රටේ ජැග්‍රහණින් සේත තිස්පහක් ගොවින් බව ප්‍රකාශළ ජනාධපතුමා, ජනගහනින් සට හැත්තැවකම ජීවනපායට ක්‍රෂිකර්මාන්තයේ සම්බන්ධතාවක් ඇති බව කියාසිටියයා. එම ශිත්‍රී පලදායිතාව වර්ධනයටට පියවරක නැති බව පවසූ ජනාාධිපතුමා තරුණයන් ඊට ආකශණය කරගත යුතුයයිද වදහරණිය කලා. විවසාකන්ගේ ගැටලු අධිනයකොට විසඳම් සපේන බවද එතුමා කියාසිටියා. ජනාධිපතලකම් පBජ සන්දර ආජර් මන්ඩලේ සභාපති සචියයේ මොහෝතාලයන මහත්තුපුරද සකචපට එක් සිටියා. ශ්‍රලකන් ගන් මගම ්‍රල් පස් ෝල්ලිය සම්මාන ළලයේේදී ප්‍රධාන නිලගන් ශ්‍රේනිිකත සම්මානයෙන් පෙදුම් ලබවා ශ්‍රී ලංකා රාජ හිිරත්වයක් සහිතව දේශීය ගුවන්සේවාව ආරரம்මකරුණේ මීට වසර හතලිස් එකකට පෙරයි. ඉතිහාසේ තම සමාගමට හිම වූ තරු හතරපන්තියේ ප්‍රධානතම සම්මානය මෙ බව ශ්‍රීලකන් ගොන් සමගම පවසනවා. ක්ක ්‍රණිගතකිරීම මත්‍රාත්මක ගුවන් මගේ අත්දැකීම් සංගමය විසින් මෙෙම සම්මානය ප්‍රධනය කරුන් ලැබවා. ඒ ලොව විශාලතම ගුවන් සේවා සමාගමක්. ජාත්‍යන්තර ගුවන් සේවා සංගමේ හා අනාගත සංචාර කදදැකම් මැන සමාගම් ජාලය සග සම්බන්ධිත, එබායතනේ ලොව ගුවන් සමාගම් වල සම්වර්ධනයට කැප වූ සම්බිධානයක්. පලමු ශ්‍රණිගත කිරීමේ සම්මානය හිමිවීමට, ගුවන් මගින්ගේ ප්‍රේශපත්්‍රේස්තිර කිරීම සමස්ත ගුවන්ගමනේ අත්දකීම හා තක්සේරුව, න පරශී මගේ ්‍රී ගත රීම දී කරනු ලප පාබෙනවා. ආසන පහසුව ආහාරපාන විනෝදස්වාේ වයි5 ඇතු ක්ෂන ක්‍රමයදලින් ්‍රිලංකන් ගුවන් සමාගම ලබාඇති ප්‍රතිය සම්මානය ැබීමට ඉවහල්ලුනාා. එම සමාගමේ විදයකනල දාරී විපපුල ගුණතිරකමහතා කියයා සිටේ තම ගුවන් සේ ලකමට මේ ප්‍රමිතින් වලට අනුකූලව ක්‍රාත්මකවීම සම්මානය හිමීමට හේතුවක් වූ බවල්. යලෙදිවාපන්. මහනුවර නකරසීමාවේ වසාඇති පාසල් හතලිස් පහෙන් හතලිස් දෙකක් සඳතා සිට විවෘත කනෙන බව මධදමපලා තා්ඩුකාර නීතීනඥ ලිතව මක මතා පවසනවා. අද පැවති මාධදි හමෝකදී ඔහුමේ බව කියයාසටයා. මෙ මාසෙ දාහතර සෞන්දාාසිට, මහනුවර නගර සභාසීමමා තුළ වසාතිබූ සියලුම පාසැල් නැවත විවෘත කිරීමට පාසැල් තුනක් හැර ්‍රිත්වවිද්‍යාලයේ වගේම කළේ මගල් විද්‍යාලය සහ තක්ෂිලාවිද්‍යාලේ හර ඉතුරු සියලු පාසැල් වසාදමා ඇති පාසල් සෞන්දාා සිට සම්පර්ම විෘත කන දරුවන්ගේ අධ්‍යාපන කටු සඳහා ඒවගේම පිල්ලීමක් කර විශේෂෙන්ම ප්‍රවාහන සේවේ නියුතු පෞද්ගලික බස්සේවයට සහ ශ්‍රී ංකා ගමනාගන්වන්ලේට විශේෂෙන්ම දරුවන් කෙරෙහි ප්‍රමුක්තාවේ දක්වල බස්රතවල ගමන් කිරීම තාපසු ගෙන ෑමේදීත් බස් අථවල සෞඛ්‍ය ක්‍රමවේද අුගමනය කරමින්. ඔවුන් ප්‍රවාහනය කරන්නේ කියන ඉල්ලීම ඒවගේම දරුවන්ට පාසලත් නිවසත් ආරක්ෂිතා ඉතාමත් එනිසා ප්‍රවාහනයේදී තමයි යම්කිසි ගැටලුවම් මතු වෙනවන එනිසා වගකීමක් ඇති මහජනතාව හැටියට ඒවගේ මේ සේවයක් ලබා දෙන ප්‍රවාහනසේ ඒවගේ රාජ්‍යනදාාන ඇතුරු සියල් දෙනා ඒවගේ මහජනතාවගේ යුතුකමත් තියෙනවා මේ දරුවන්ට ආරක්ෂිතව පාසැල්ට ඒම සඳහා විශේෂම දෙම උපියන් ඒ අශ්‍යකන සෞඛක්‍රමවේද නිය මාකාරය නුගමරකම් සඳ උපදෙස් ලබාදීමට ඒයට ප්‍රමුකතාවේ ලබාදීමට පංහිතන එහෙම කරන්නවාන දරුවන් ඉතාම සුරක්ෂිතයි එනිසා අධ්‍යාපන කටයුතු නවතන්න බැිට රජයගත තීන්දුවන් ඉදියට ගෙනයන්නනොේ දරුවන්ගේ අධ්‍යාපනය කඩ කපල් නොව දිියටගෙනෑයම සඳහා අ වශ්‍ය ආකාරයට හඩයුතු කිරීමට අපි සෞදර් සිට මේ පාසල් යවෘර්තක. සුළ බහකම්පන තත්වයන්ගේ වික්ටෝරියයක් ේල්ලා ශ්‍රත්‍රදශයට කිසිතවූ බලපෑමක් නැයි. ප්‍රධහනේලිහා ජලාශමයියුම් අධ්‍යක්ෂ ස් ආර්කයේ අරුපොළමහතා පවසනවා. මධ්‍යපලාත් ආ්ඩුකාර අලිතව මගේ හතාගේ ප්‍රධානත්වෙන් ආඩුකාර කාරණ වැලිශ්‍රවනගරයේ ඒ පවති සකචාවකදේ ඔහු මේ බවකයාසිටිය මෙම හමු සම්විධන කරනේ මහනර ප්‍රදේශ අස්ත්‍රිතව ඇති වූ සුළ ූාන සම්බන්ධව සාකච්ා කිරීම සඳහා. චල්මින් ලදදුන් අනතුරයගවීම සැලකිලට ගනිමින්, පූර්ව සූදානමින් යුතු සැස්මක් පිළිඳව ේදී අවධන යොමු කරුණ. වික්ටෝරයා ේල්ල තවසර සියකට අධක කාලයක් භාවිතයට ගතහැකි බවත් ජාත්‍යන්ත ප්‍රමතිීරනු කූලව ඒදික ඇති බවත් සාකච්ඡාාවේදී අවධාරණය කෙරුණ. ල්ල නිරන්තර පරික්ෂාවටලක් එන්න බවයි. වේඩි හා ජලාශමිහිුම් අධ්‍යක්ෂවයා සඳහන් කළේ. ගෘත්වාකර්ශන බලයවාගේ දසම එකකට ඔොරොත්තු දෙන ප්‍රමාණයක තිරස් භූකම්පනවලට තමයි මේ වේල ඩිසයින් කල තියෙන. එතකොට දැනට මේ එන භූකම්පන ඒ බෝකම්පන ඒේල් නිර්මාණය කරලා තියෙන භූකම්පන අධ්‍යානය කර තිෙන ූකම්පනවලින් සාමනින් දයට අඩු බූකම්පන තම ජනට මේ ප්‍රදේශය ඇතිවෙන්නේ. එම නිසා මේ භෝකම්පන නිසා වේලට ඇතිවන බලපෑම හානියක් දක්වා වර්ධනය නොවේ කියන සහතික අපට තියෙනවා. භෝවිතය හාහ පතල් කැනීම් කාර්වේශයේ අධ්‍යක්ෂ ජෙන්න්වල් සර්ජන නද සිල්වාම්මහතා කියා සිටියේ මෙරට බූකම්පන මාන හරක් ස්ථානක ඇති බයි. කරන ැක්ක සැලකිල ගෙන ංශව හයෝග ර දානම ල තු ද ම හ . ක් ද වන ුූ පන පිබඳව ර්ශණය කොට පිබඳ ර්තාවක් සැක ීම ක් හි හ රි හ තිබු. නු පත් ක නු කමිටුවේ භාවිතිත්‍යය දරන්නේ බවිද්‍යා සමීක්ෂ හා පතාල් කාරයංශයේ සභාපති ඉංජිනේරු අනුරවල් පොළමතායි. පාපැති භාවිතිය තුළින් පපුද්ගල සෞකටත් පරිසරයට හිම වෙන ප්‍රතිලාපිළිබඳ ැනුවත්කිරීමේ අරමුණින් පාපැති ගමන ප්‍රචලතකිරින් සඳහා නව වැඩසටහනක් අද ආරභ කෙරුණා. වැඩසටහන ක්‍රියාවත් නංවන්නේ සවදිවියට පාපැදිය සංවිධානයි. ම සංවිානයේ සහපති වෛද්‍ය අසයිලාබේ දීීමමතා පවසන්නේ පාපති භාවිතය නීරෝකිී දිවිපවත්තකට මෙන්ම පරිසර හිතකාමී බවටහා වාහන තදබදය අවමකිරීමටද ඉවහල් වන බවයි. කොරන වසංගතයේ පවතන මොහොතේ පොදු ප්‍රවාහණසේවා භාවිතය අවම කරමින් තම දෛනික ගමන්බිමන් සඳහා පාපදිය භාවිත කළ හැකි බවද ඔහු පෙන්වාදනවා. අද අරම්පිරු වැඩසහන්ට ශ්‍ර ලංකාේ ෙදරලන්ත තානාපතින ටන්ජ මහත්මියයදෙක් සිටිය. එඉදන්න ගතරෝග ඊට පස බෝක් නොවෙන රෝග හද්‍යයාපාද ඇතිවීමටඩුයි පේ ර්ථිකට වාසිධදායකට මුදල්ලිතුරුණනා යිෂ පාපදී භාවිතයේ ඒවගේ පරිසර දෂණ අඩුවනී හමෝග මල්ලා සිටනවා පාපදි භාවිතයටට හුරුවෙලා සෞඛකයටත් හිතකර ආර්ථිකටත් වාසිදායක පරිසරයක්ත් සුරකින මේ පුරද්ධට දායක වන්න කියලා. අබභහ පරාපත ජර් ජෙන්ටවල් ස භහශන වැලිළම හතාගේ ආවමංගල්ලය පූර්ණ හමුදා ගෞරව සහිතව ඒ සදුකරුණ. ඒ බ්ඩාරගම අඳන් වෙන්න ආධහනාගාරයේදේ.චන් අල් සුභහශන වැලකළ මහතා මාසකකිහිපයක් රෝගාතුරව කොළඹ යුදහමුදාරෝ හලේ ප්‍රතිකාරලක් මිනිසිටියේදී පසුගේද අභහම ප්‍රාප්ත වුණා. දේහේ බණ්ඩාරගම ේරුකාන ප්‍රදේශීපිහිටි නිමසේ සිට අදහනනාගාරය දක්වා රැගෙනයන් ලැබේ යුදහමුදාව විසින්. දහසමස යස හයිවසේ ්‍රී න්කා ුදහමුදාවට ආදුනික ැඩ ලදධරෙුළෙ සෙක්කු සුභාෂන වැරිකළ මහතා ුසස්ත්‍රීම් ලබවින් විධ තනතුරුහොබෝමින් වසර තිස් සතරක සේවා කාලයක් සපුාති වෙනවා ඔහු මේ ජෙන රල් නිල උසස්්‍රීම් ලැබවේ එකුත් ජනවාහරිමාසේදී. මානුෂය මෙහුම ආරම්භේ සිටම ඊට දායෙකු වැඩකළ මහතා එවක පනස් හත සේනාන්ගේ අරතේ හතරවැනි සිංහරජමේන්තු බලනයට අනදුන්නා. දෙදහස් නවේ වසරේ මෙහෙුම් අවසන් වන විට ඔහු ක්්‍රියා කළේ ඒ අසුද්ක ලසේනාධපතිවරයා ලෙසයි. ඔහු මන්නරම පනස්තර සේනාංකාධිපතිරයා ලෙස රජකාරී කරමින් සිටියේදී හදිසියේ රෝගා තුරව වුණ. මේයන විට පනස්සතරවෙන් විය පසුේ ජන්ඩාන් සුභාන වැලි කර හතා දියනියන් තිදිනෙක්ගේ පියෙක්. ඒ සමගින්ෙන් ජවා ප්‍රතිප්‍රකාශයේ ඉමාවට පත්වනවා. අයිබෝන්.